अप्रकाशित यौवने तनमल खोल मगी ओपिले अपे ओंगे परंपरावे प्रकाशित प्रकाशने आत्म मूलिक सह विषय मूलिक इंद्रिय विचार ट्य संबंध मुंशी यथाशक्त बेदागण्यागलते तनमल किलग्यामता कोलमेत पीटीसर गमक मे गे सामान्य जीवतन मिनसुंगे दिदाह दशक सह अनुव दशक आश्रित तीन जनजीवित हरस्कड़ा मे टेलनाट्य विशीन अपेट अपेद्रियट दिनत्या यथकोट मेकेदी मठ कथाकरण मतृका वेन्े मम दक्का गुडक आया मेकेट ग्रूप हदागन सोशल मीडिया गन यथुले हिम कथाकरण एक हेमोम खेमति चरते तमय पतोलेखन चरते मैं कल्पना कर ऐ पतोलेट मीनस मेचर खेमती मेकतमय अद मगे अदास मूलिकते वेन्े आने के बोल लगे बैनर रहेगा පතෝල කියලා කියන්නේ යම්තාක් විදිහකට සමාජයේ ලක් වෙන අසාධාරණයට ලක් වෙන කුල ප්‍රශ්න වලදී ආර්ථික ගැටලු වලදී සමාජීය ගැටලු වලදී මෙවැදී ගැටලු වලට ලක් වුණාට පස්සේ මේ අසාධාරණකම් වලට ලක් වුණාට පස්සේ ඍජුව ඒකට මැදිහත් වෙන ඒකට තමන්ගේ විරෝධත්වය පළ කරන චරිතයක්. ඒක ටිකක් ඇග්‍රසිව් විදිහට ඒ විරෝධත්වය පළ කරනවා. අපි දන්නවා අපේ සමාජයේදී අපි සාමාන්‍යයෙන් අපි ඒ දේ කරමින් ඉන්නවා හැමෝම වගේ. නමුත් මේකේ පොඩි වෙනසක් තියෙනවා මේ පතෝලය තමන්ගේ සමාජ විරෝධතාවයේ දක්වන අය ඒ නැත්නම් ඒ අසාධාරණයට යම්කිසි කවුරු හෝ කතුරු කෙනෙක් ඉන්නවා ඒක දායක සභාවේ ප්‍රධාන දායකය වෙන්න පුළුවන් එහෙම නැත්නම් වැලි ගර්මතන වෙන්න පුළුවන් නැත්නම් වෙනත් කවුරු හරි වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ යාළුවට වෙඩි තියපු කෙනා වෙන්න පුළුවන් මෙන්න මේ වගේ කතුරු කෙනෙක් ඉන්නවා තමන්ගේ අසාධාරණයේ පිළිබදව අසාධාරණ ලක්ෂණ පිළිබදව එයාට බනින්න හරි රණ්ඩු වෙන්න හරි කෙනෙක් ඉන්නවා හැබැයි අපි මෙන්න මේ හේතුව නිසාම තමයි අපි පතෝලයට මෙච්චර කැමති එයා මචං ඔක දැන් අමතක කරමු හැ බං සුලෝ වෙනස් වෙලා अरे अरे देंगे वाइबराय अभी बानो मारू वैरे दे मुझे लटा मुल्लू गामो महल लेने उनमें वैरे या रिज्यू अटैक करना अभी क्या मध्य आटा ऐतो कुटे अनित्ता है गत्तो अनित्त सामान्य जनजीविते गिवन थाना गत्तो थे हम एकाती अभी उदाहरण के खीतु लगा गामु माँ अभी हम मटा दे रही बा उन्दर हेम कान्ने के वत्र गान्ने उन्दर कादलू तेन्ने उना अम्मु अन्न आसी गेट कान्ने उना अम्मु दावड़ बायवला यान्न बैबां मुली में बायना तिकर गनी नोने हेमाई लोक्का ये क्यूवे एक है तानी अलिया इन पार दीवे बट आमी अन्न की बापे का दे කිතුලට තමන්ගේ දෙමව්පියන් පරිස්සම් කරගන්න එකට කන්න බොන්න දෙන්න තමන්ගේ අධ්‍යාපන කටයුතු හරියට කරගන්න වෙන්නේ නැහැ මම පෙරත්ත කරාමයි ලොකේ කිව්වේ ඉලූපත්‍ර දෙන්න නිසා මෙයා හමුදාවට යන්න තීරණය කරනවා හමුදාවට යන්න තීරණය කරනවා මෙයාගේ ශාරීරික ගැටලු සහ තමන්ගේ හෙල්ත් එක මදි වගේ වෙයි කියලා මෙයා ආමික ට්‍රේනින් එක වේලාසන ගමේදී කරනවා එතකොට දවසට කිලෝමීටර් 10ක් විතර අලි ගහන කැලේ මැද්දේ දුවනවා බෑග් එකක් ඉල්ලගෙන තුවක්කුවට මේ දර කෑල්ලක් අරගෙන මෙහෙම තමයි මෙයා දුවද්දී මේ මෙයාට මෙහෙම දුවන්න වෙන මේක ලොකු වේදනාවක් මේක ලොකු අදල් සඩෝ
වයලන්ස් එකක් මේක තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න තමන්ට කන්න බොන්න දෙන්න තමන්ගේ අම්මලා තාත්තලාට කන්න බොන්න දෙන්න අවශ්‍ය වෙන ආර්ථිකය හදාගන්න මේ විදිහට කිලෝමීටර් ගණන් දුවන්න වෙලා අපි හැමෝම සමාජෙ දුවනවා වගේ හැබැයි මෙන්න මේ தත්ත්වය ඇති කරපු එකට මේ වේදනාව මේ අසාධාරණයේ ඇති කරපු එකට කතු කෙනෙක් නැහැ කතු කෙනෙක් හොයාගන්න බෑ කතු කෙනෙක්ව පේන්නේ නැහැ කතුරු අපිට කවුරු හරි ඉබ තමයි මේක කරේ කියලා ඇඟිල්ල දික් කරන කවුවත් නැහැ. ඒ නිසාම අපිට එයාගෙන තින්නේ පහන් සංවේගය නිකන් අපිට දුක හිතනවා ඌ පව් දුක් ඉඳනවා උට කන්න බොන්නේ නැහැ ආර්ථික ප්‍රශ්න. හැබැයි පතෝලයා තමන්ගේ අසාධාරණයකට ලක් වෙන කෙනෙක් දැක්කොත් තමයි පතෝලයා ටග්ගල ටක් කරනවා. එතකොට කතුරු කෙනෙක් ඉන්නවා. අපි ටග්ගල ඒ පතෝලයට ආදේශ වෙලා අපි එතනට විරුද්ධ වෙනවා. නමුත් මෙතනට විරුද්ධ වෙන්න අපි දන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. මගේ මූලික සාකච්ඡාව තියෙන ඔන්න උතන. එතකොට මේ කිතුල ගත්ත එක උදාහරණයකට අනිත් චරිත අතිබහුතරයක්. තමන්ගේ ආර්ථික සමාජීය සංස්කෘතික මේ සියලු ගැටලු වලින් විඳිත යන වෙලා තියෙන්නේ. ඒ විඳිත යන වෙලා තියෙන්නේ. අපි ඒ විඳිත බව අපි සංවේගයක් විතර ෆීල් කරනවා අපි දුකක් ඒක පව් නේද වගේ ඒක විඳිනවා එක්තරා විදියට හැබැයි පතෝලේ කැරක්ටර් එක ළඟදී අපිට පොඩි ඇග්‍රෙසිව් මෝඩ් එකක් එනවා අපිට ඒකට එරෙහිව හිට ගන්න ඊට එරෙහිව පෙළ ගැහෙන්න විදියක් හැදෙනවා අපිට එතනට යම්කිසි එකතු වෙන්න පුළුවන් පතෝලියත් එක්ක නමුත් මෙතෙන්ට කවුරුවත් කාටවත් බැරි වෙනවා මෙන්න මේ ඇයි අපිට මෙහෙම වෙලා තින්නේ කන්න බොන්න මේ විදියට හොයාගන්න උනේ ඇයි අම්මට තාත්තට කන්න බොන්න දෙන්න මෙච්චර මේව කරන්න උනේ ඇයි රැකියාවට යන්න කිලෝමීටර් 10ව කීයක් දුවන්න වෙනවද? ඒ ඇයි එහෙම දුවන්න වෙන්නේ? මේන්න මේ ඒක 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 විශාල වේදනාවක්. උදාහරණයකට අපි ගත්තොත් අර 88 89 මැරිච්ච පුතාගේ තාත්තා යම්කිසි මානසික ආබාධකින් පෙළෙන තාත්තා දැකන පස්සේ අපිට දුකක් ඇති වෙනවා. ඒ වගේම අපි දන්නවා මේක කරේ කවුද ඒ කාලේදී? ඒ කාලේ හිටපු UMP ආණ්ඩුව සහ රාජ්‍ය මර්ධන යන්ත්‍රය මිලිටරි එක. එතකොට අපි දන්නවා ආයෙල තමයි කරේ අපිට ටක් ගාලා එයත් එක හිට එයාව දකිද්දි අපිට පේනවා ආ මේක කරේ මෙයා පතෝලියත් එක්ක හිටගනිද්දි අපිට පේනවා රයිට් මේක කරේ වැලිමු ගාලේ මේක කරේ දායක ප්‍රධාන දායකයා ඔන්න ඒ වගේ අපිට හිට ගන්න පුළුවන් හැබැයි අර වේදනාවේදී අපිට මේ වේදනාවේ කර්තෘත්වය මේ වේදනාව කොයි නිසා හැදෙනවද මොකක් නිසාද මේ වේදනාව වෙන්නේ කියන එක අපිට පේන්නේ නැහැ අපිට ඒ නිසා ඊට රේව සංවේගාත්මකව ඒ දිහා බලනව මිසක සානුකම්පිතව බලනව මිසක ඒකට එරෙහි වෙන්න එහෙම ජීවන යථාර්ථයකට එරෙහි වෙන්න පුළුවන් දැක්මක් නැහැ ඒ නිසා තාම නාට්‍ය ඉවර නැහැ මේ නාට්‍ය චරිත සහ කතාව කොහට යයිද කියලා අපි දන්නේ නැහැ මම යෝජනා කරනවා මෙන්න මේ කතාව ඇතුලේ රෂා රවින්ද්‍රට පුළුවන් වෙලා නම් මේක හරියටම චිත්‍රණය කරන්න ඒ සමාජ යථාර්ථය try කරන්න ඇයි පතෝලියත් එක්ක හිටගන්න නැත්තේ කිසි ප්‍රශ්නයක් නැහැ අසාධාරණකම් වලට හිටගන්න පිළිවෙත කිසිම ගැටලුවක් නැහැ ඒක කතෘත්වය පේනවා මම යෝජනා කරනවා කතෘත්වය නොපේන්නේ නැන අනිත් සියලු වේදනාවන් වල කතෘත්වය කොහෙන්ද එන්නේ කොයි දිශාවෙන්ද එන්නේ මොකක් නිසාද එහෙම වෙලා තින්නේ කියන එක සොයලා බලන්න කියලා ඒක තමයි මේ දැනටත් රූපහිනී යමින් තියෙන අතරමඟදී මේ ටැලන්ට් නාට්‍ය ගැන මට දෙන්න තියෙන කෙටි අදහස බොහොම ස්තුතියි සමාජවාදී සඳහා පාරජාතික සහයෝගීතාවේ සාහිත්‍ය හා කලා